හෂිනින්නේ රෑනපානේ මේ කෑගල්ලේ අය දිව්‍යන්වහන්සේ බලවත් දෙය ඇගේ ජීවිතේ කරලා තියෙනවා මාස කීපයක් ඇගේ ජීවිතේ ඇයට බොහෝ ප්‍රශ්න නිසා ඇයට ලෙඩ රෝගයක් නිසා ජීවිතේ බොහෝ ප්‍රශ්න ඇති වුණා ඒ කියන්නේ දැන් අපි දන්නවා ලෙඩ රෝගයක් හැදුනොත් අනිවාර්යයෙන්ම අපිට දරා ගන්න බැරි දේවල් නිසා අපේ කාරණාවල් බොහෝ දේවල් අපිට මග හැරෙනවා නැත්තම් අපේ ජීවිතේ බොහෝ අපහසුතාවෙන් ලක් වෙනවා මේ ආකාරයෙන් ඇයගේ බඩේ තිබුණු රෝගයක් නිසා ඇය බොහොම අපහසුතාවෙන් කාලය ගත කරලා තියෙනවා ඊට පස්සේ වෛද්‍යවරුන් කීප දෙනෙක්ව හමු වෙන්න ගිහිල්ලා තියෙනවා වෛද්‍යවරුන් හමු වෙන්න ගියා රෝහලට ගියා නමුත් ඒ කිසි දෙයකින් ඇයට සුවයක් ලැබුණේ නැහැ නමුත් ඇය එක දවසක් වෛද්‍යවරයෙක් හමු වෙන්න ගිහිල්ලා රෝහලට ඇතුළත් වුණු වෙලාවේ වෛද්‍යවරු කියලා තියෙනවා ඇයගේ ගර්භාෂයේ ගෙඩි 3ක් තියෙනවා කියලා ඒක සත්කමක් තුලින් ඒක ඉවත් කරන්න ඕනේ කියලා තියෙනවා නමුත් ඒ වෙලාවේ ඇය දේවස්ථානෙට පැමිණලා දිව්‍යන්වහන්සේගේ දාසය හමු වෙලා පාස්ටර් කියලා ඇය ආඥා කරගෙන තිබෙනවා ඇය ආඥා කරගැනීමෙන් අනතුරුව ඇයට ශල්‍ය කර්මය සඳහා දිනයක් නියම කරලා දුන්නා කෑගල්ල රෝහලෙන් ඒ අවස්ථාවේ ඇය රෝහලට ගිය අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ බලවත් හාස්කම ඒ වෙලාවේ ඇය දැනගන්නවා මේ ස්ථානයේ ආඥා කරා ඇය රෝහලට ගිය අවස්ථාවේ ශල්‍ය කර්මයට භාජනය කරන්න ඇතුළත් කරපු වෙලාවේ ඒ පරීක්ෂණය කරන වෙලාවේ වෛද්‍යවරුන් කිව්වා ඔබගේ බඩේ ගෙඩි 3ක් තිබුණා ගර්භාෂයේ ගෙඩි 3ක් තිබුණා නමුත් දැන් එහෙම කාරණාවක් නැහැ ගෙඩි 3ක් නැහැ ඇයගේ ගර්භාෂය සම්පූර්ණ දෙවියන් වහන්සේ සුව කරලා ගෙඩි සම්පූර්ණයෙන් ඉවත් කරලා දෙවියන් වහන්සේගේ බලවත් කරුණාව කරනකොටගෙන වෛද්‍යවරුන් කියයි ඔවුන්ගේ පරීක්ෂණ වලින් ගෙඩි තියෙනවා නොයෙක් රෝග තියෙනවා නමුත් දෙවියන් වහන්සේගේ දාස අත තබපු වෙලාවේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවය මත නිදහස්වදී ඒ සියලු දේ පහ වෙලා සම්පූර්ණ සුවයෙන් වෛද්‍යවරුන්ටත් අදාහ ගන්න බෑ මේ කොහොමද සිද්ධ වුනේ ශල්‍ය කර්මයට භාජනය කරන කී දවසේ ඇය සම්පූර්ණ සුවයි බව වෛද්‍යවරු ප්‍රකාශ කරා හලලූයා අද දවසේ ඔබ කුමන ප්‍රශ්නෙන් ඇවිල්ලා හිටියත් රෝගෙන් ඇවිල්ලා හිටියත් මම දෙවියන් වහන්සේට අනික් වාරයක් ස්තුති කරා හලලූයා